ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක් දින තරගාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා 2-0 විදිහට තව තරගයක් ඉතිරිව තිබියදීම ඉතින් විශේෂයෙන්ම කියන්නට ඕනේ මෙම තරගයේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ අවසාන කඩලු 8 ලකුණු 10ක් ඇතුළතදී දැවි ගිහිල්ලා තියෙනවා ඉගැන්නේ 143ක් වන විට තමයි තුන්වන කඩුල්ල දැවෙන්නේ නැත්නම් කඩු දෙකක් විදිහට තමයි තිබ්බේ රහමත් ෂා දැවි යනකොට 30වන පන්දුවාරයේ පළවෙනි පන්දුවට ඉතින් ඊට පස්සේ 34වන පන්දුවාරයේ 5වන පන්දුව වන විට කඩුලු 8ක් ලකුණු 10ක් ඇතුළත දැවි ගිහිල්ලා හිතා ගන්නටත් බැරි විදිහට පරාජයට පත් වුණා ඉතින් ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් පවත්වා රහමත් ෂා සහ ඊබ්‍රාහිම් සද්රාන් හැබැයි පොඩ්ඩක් මන්දගාමි ඒ ඉනිම ඇත්ත වශයෙන්ම කියන්නට ඕනි ලොකු වේගයකින් ලබාගත් ලකුණු ප්‍රමාණවල නෙමෙයි දෙදෙනාම ලබාගත්තේ ඉබ්‍රාහිම් සද්රාන් 76-54 වේගයේ 71 රාමෂා 69-63 වේගයේ 91 ඔහුනම් පොඩ්ඩක් පස්සේ වේගෙන් ලකුණු ලබා ගන්නට පටන් ගත්තා අතන මේ මන්දගාමි බව නිසාම තමයි ඔවුන් ටිකක් වේගෙන් ලකුණු ලබා ගැනීමට උත්සාහයක් දැරුවේ මොකද පන්දු ආරයකට ලකුණු 8කට කිට්ටුව ලකුණු ලබා ගන්නට තිබ්බා ඒ අවස්ථාව වන විට ඉතින් අනෙක් ක්‍රීඩකයෝ උත්සාහ කරා විශේෂයෙන්ම නායක ෂහීඩි ඇතුළු ඉතිරි සියලුම ක්‍රීඩකයන් උත්සාහ කරේ ටිකක් වේගෙන් ලකුණු පුවරුවට ලකුණු ටිකක් එකතු කරගන්න ඒකේ බලපෑම මත තමයි ශ්‍රී ලංකා කණ්ඩායම සාමාන්‍යයෙන් පන්දු ආර 4ක් වගේ ඇතුළත කඩුලු 8ක් දවා ගැනීමට සමත් වන්නේ ලකුණු 10ක් ඇතුළත. ඉතින් මේ ගේට්ටුව විවෘත කරලා දෙන්නේ විශේෂයෙන්ම අසිත ප්‍රනාන්දු කියන එක කියන්නට ඕනේ. පළවෙනි කඩුල්ල ලබා ගත්තේ ගුරුබාස්ගේ අසිත. හැබැයි ඊට පස්සේ ලකුණු 100කට ආසන්න සම්බන්ධතාවයක් ගියා සද්රාන් සහ රාමචාතර. හැබැයි සද්රාන් දවා ගන්නෙත් නැවතත් අසිත ප්‍රනාන්දු. දුෂ්මන්ත ජමීර වෙනුවට ආපු අසිත ප්‍රනාන්දු සෑහෙන ලොකු සේවයක් කරා කියන එක කියන්නට ඕනේ ඔහුගේ පන්දුවේ අපි දන්නවා සාමාන්‍යයෙන් හොඳ දෝලනයක් එහෙම තියෙන ක්‍රීඩකයෙක් අසිත ටෙස්ට් තරඟවල ප්‍රධානම වේග පන්දුවාවන්ෙක් අපේ ටෙස්ට් ක්‍රිකට් රටාවේ ඉන්න නැත්නම් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සිටින ඉතින් ඒ අත්දැකීමුත් භාවිතා කරලා විශේෂයෙන්ම ටෙස්ට් තරඟයේදී ඉතාමත් හොඳින් පන්දුවාව අපි කලිනුත් කතා කරා අසිත ප්‍රනාන්දු ඉතින් සම්පූර්ණයෙන්ම ඒ අත්දැකීම් භාවිතා කරමින් මේ තරඟේ ක්‍රීඩා කරා වගේ තමයි අපිට පේන්න තියෙන්නේ ඉතින් එයින් පන්දුවාර 6 ලකුණු 23 කඩලු 2 3.8 පන්දුවාරයක වේගය ඔහු ඉතාමත් හොඳින් පන්දුවාව තුන්වන පන්දුවාව වන්නා විදිහට ඇවිල්ලා ඊට පස්සේ වනිදු හසරංග ඇත්තටම ඒකේ අවසරයෙන් ළඟ ළඟ කඩලු දවා ගැනීමට සමත් වුණා ඉතාමත් ඉක්මනින් පන්දුවාර 6 පන්දු 5 ලකුණු 27කට කඩලු 4 3.95 ඔහුගේ වේගය පන්දුවාරයක ඒ අවසරයෙන් දිල්ෂාන් මදුශංකත් මුලදී ඒ තරම් හොඳින් පන්දුවෙව්වේ නැහැ හැබැයි අවසාන පන්දුවාර කිහිපය අර ලැබිච්ච විශ්වාසයත් එක්ක හොඳින් යවලා කඩලු දෙකක් ලබා ගත්තා ලකුණු 28කට පන්දුවාර 7ක් තුලදී ප්‍රමෝද් මදුශානුත් එක කඩුල්ලක් ලබා ගත්තා ලකුණු 37කට අවශ්‍යම කරන කඩුල ඔමර සායිගේ එදා ලකුණු 149ක් ගහපු ක්‍රීඩකයාගේ ඉතින් ওই විදිහට කොහොම හරි ශ්‍රී ලංකා කණ්ඩායමේ එක තැන අෆ්ගනිස්තාන කණ්ඩායම බිඳ දැමීමට හැකියාව ලැබුණේ ඉතින් ප්‍රේක්ෂකයනුත් ඒ තරම්ම විශ්වාස කරේ නැහැ මේ තරඟය කොයි පැත්තට පෙරළෙයිදී කියලා විශේෂයෙන් පන්දුවාර 25ක් විතර වෙන විට මොකද ඔවුන් ඉතාමත් සෙමින් හොඳින් ලකුණු ලබා ගනිමින් සිටියා හැබැයි අවසානයේදී ඔවුන්ගේ අර වේගය අඩුවීම තමයි ඔවුන්ට බලපෑවි ඉක්මනින් ලකුණු ලබා ගන්නට යන්නට ඇති පළවෙනි තරඟේ වගේ ඉතින් පළවෙනි තරඟේ නම් සෑහෙන ලොකු සරණක් ඔවුන් ලබා දුන්නා කඩුලු 5කුත් ගිහිල්ලා නමුත් ලකුණු 308 සමහරක් විට මදි වෙන්නට ඉඩ තිබ්බා කියලා අපර පළවෙනි ඉනිම අවසන් වෙනකොට හිතෙන්න ගත්තා. හැබැයි තනතිල්ලේ යම් කිසි වෙනසක් තියෙනවා කියලා පෙනෙන්නට තිබ්බා. ටිකක් මන්දගාමී ස්වභාවයක් තිබ්බා කියලා තමයි ක්‍රීඩකයන් කිව්වේ. ඉතින් මේ ලකුණු 308 එදා 380 වගේ නොවන බව තමයි වැඩිදුරටත් පේන්නට තිබ්බේ. පන්දු යවන්නන්ටත් සහයක් මේ තනතිල්ලේ තිබ්බා කියන එක හොඳින්ම පෙනෙන්නට තිබ්බා. කණ්ඩායම් දෙකම ගත්තාම පන්දු යවන්නෝ කණ්ඩායම් දෙකේම යම් කිසි සාර්ථකත්වයකට පැමිණියා කියන එක රහසක් නෙමෙයි. හැබැයි ශ්‍රී ලංකාවේ පිදිකරුවන්ගෙන් ගත්තහම තාමත් හොඳින්ම ක්‍රීඩා කරපු ක්‍රීඩකයා තමයි තරඟයේ වීරයා චරිත් අවසලංක. ඇතරම අවසාන පන්දුවේදී වනිදු හසරංග දුවන්න බෑ කියද්දි දුවලා තමයි ශතකය නැති වෙන්නේ පස්වන පන්දුවේදී. ඉතින් වනිදු හසරංග ප්‍රතික්ෂේප කරලා ලකුණු ලබා ගැනීමට නමුත් චරිත් අවසලංක ලකුණක් දිව ගිය නිසා ඇතරම ඔහු අවසානයේදී කිව්වේ ඔහුට ඒ වෙලාවේදී ඇතරම ලොකු අදහසක් තිබුණේ නැහැ කියලා. ඒ කියන්නේ ලකුණු දෙකක්වත් ලබා ගන්න හැකියාවක් තිබේවි කියලා තමයි දිව්වා කියන අදහස ඔහුට තියෙන්නේ. නමුත් අවාසනාවකට
ඔහු ලොකුවට හිතලා නෙමෙයි මේ ලකුණු ලබාගෙන තියෙන්නේ ලකුණු 100 වාර්තා කරගන්නට බැරි වුණා වනිදු හසරංග ප්‍රතික්ෂේප කරා මැදට ගිහිල්ලත් ලකුණු ලබා ගන්න එන්නට එපා කියනවා වගේ ඉක්කුත් කිව්වා නමුත් ඇවිල්ලා ඉවරයි අවසානයේදී පන්දු 74 කදී අගනා ලකුණු 97ක් නොදෙවි 6249 වේගය 131යි ඉතින් චරිත් අසලංක අවශ්‍යම කරන අවස්ථාවවලදී ඔහු දායකත්වය ලබා දෙනවා කියන එක කියන්නට උනේ. ඒ වගේම ජනිත් ලියනගේ ලකුණු 50ක් පන්දු 48 කදී 6242යි. ඒ සම්බන්ධතාවය ඉතාම වැදගත් වුණා. සදීර සමර වික්‍රම දැවි ගියාට පස්සේ මොකද කුසල් මෙන්ඩිස්සහ සදීර සමර වික්‍රම ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් පැවැත්තුවා. ලකුණු 36 කඩලු 2යි අවිෂ්ක ප්‍රනාන්දු දැවි යනකොට 9 වන පන්දු ආරේදී 139 දක්වා 103ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත් වුණා. 28 වන පන්දු ආරේදී සදීර දැවි යනකොට ලකුණු 52යි පන්දු 61කට 85යි වේගය 43ක් ලබාගෙන ඉතින් කොමාරේ කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් නම් ලබා දුන්නා ලකුණු 20 ගානේදී වගේ. හැබැයි එතනින් ගොඩ යන්නට සමත් වුණා ගෝබදින් නයිබ් උඩ පන්දු අතහැරපු නිසා ලකුණු 61ක් පන්දු 65ක දී ලබා ගැනීමට සමත් වුණා. ඒ අවසරයෙන් 6146යි වේගය 93යි. හැබැයි ඔහුත් දැවි යනවා ළඟ ළඟ 139 දී සදීර 147 දී කුසල් මෙන්ඩිස් 29 වන පන්දු ආරේ. හැබැයි ජනිත් ලියනගේ සහ චරිත් අසලංක සුපිරි සම්බන්ධතාවයක් පැවැත්වුවා. ආයෙත් ලකුණු 100කට වැඩි සම්බන්ධතාවයක් 258 දී තමයි ජනිත් දැවි යන්නේ ලකුණු 50 ලබාගෙන තමගේ ජීවිතේ දෙවන අර්ධශතකය ලබාගෙන තුන්වන ඉනිම ක්‍රීඩා කරලා. එතකොට ලකුණු 308 කඩුලු 6ක් බවට අවසානයේදී පත් වුණා. මේකේ වාර්තා කිහිපයකුත් තියෙනවා මේ ක්‍රීඩකයන්ගේ. විශේෂම ගත්තාම කුසල් මෙන්ඩිස් ලකුණු 9000 පසු කරගෙන යන්නට සමත් වෙනවා. ජාත්‍යන්තර ලකුණු 9000 මේ ලකුණු 61ත් එක්ක. හැබැයි කියන්නට ඕනේ ලකුණු 9000 පසු කරනකොට පිටිකරන සාමාන්‍ය අඩුවෙන්ම තිබෙන ක්‍රීඩකයෙක් තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් 32.37යි ඔහුගේ පිටිකරන සාමාන්‍ය. ඉතින් ලකුණු 9000ක් පසු කරපු ක්‍රීඩකයන් අතරින් අඩුම සාමාන්‍යයක් තියෙන්නේ ඔහුට. අපි දන්නවා ඉතින් ඔහු ඇත්තටම මීට වඩා සාර්ථක වෙන්නට තිබ්බ ක්‍රීඩකයෙක් කියන එක රහසක් නෙමෙයි. හැබැයි වරින් වර නැත්නම් අර කන්සිස්ටන්සි එකක් නොමැති වීම නැත්නම් එක දිගට ලකුණු ලබා ගැනීමට නොහැකි වීමේ ප්‍රතිවිපාකයක තමයි මේ සාමාන්‍ය අඩුවීමට බලපාන්නට ඇත්තේ කියන එක කියන්නට පුළුවන්. 11 වන ශ්‍රී ලාංකිකයා ලකුණු 9000 පසු කරපු සම්පූර්ණ ජාත්‍යන්තර තරඟ කියන එක කියන්නට ඕනි. තවමත් අවුරුදු 29යි. ඉතින් ජාත්‍යන්තර තරඟ 245ක් තමයි ඔහු ක්‍රීඩා කරලා තියෙන්නේ. ටෙස්ට් ශතක 9ක් එක්දින ශතක 3ක් පමණයි ලබාගෙන තියෙන්නේ. එතකොට ශතක 12ක් වගේ තමයි ඔහු ලබාගෙන තියෙන්නේ මේ 245ටම. අරු ශතක 56යි තරඟ 245කදී ලබාගෙන තියෙන්නේ. එතකොට අරු ශතකයි ශතකයි එකතු කරපුවාම 68යි ලබාගෙන තිබෙන්නේ 245ටම. ඉතින් කුසල් මෙන්ඩිස්ගේ කඩේම ඒ විදිහට ඔහු පසු කරනවා. ඒ වගේම සදීර ගත්තාම 8වන අරු ශතකයේ වාර්තා කරන්නේ ශතකයකුත් ඇතුළත්ව. ඇතරම ඔහු ඉතාමත් හොඳින් දැන් ඒ කියන්නේ එක දිගට සමන්ට ලැබෙන හැම අවස්ථාවකම ඉතාමත් හොඳින් ලකුණු ලබා ගනිමින් අර අපි කියන්නේ කන්සිස්ටන්සි එක පවත්වාගෙන යන්නට සමත් වෙලා තියෙනවා. ඇද පෙළ ඉතාමත් ශක්තිමත් කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා විදිහට අපට සලකන්නට පුළුවන්, විශේෂයෙන්ම එක් දින තරඟවලදී. ඉතින් ඊළඟ චරිත් අසලංක ගත්තාම චරිත් අසලංක මේ ක්‍රීඩා කරන්නේ 48 වන එක් දින ඉනිම. එතකොට ඔහු මේ වන විට අරු ශතක 14ක් වාර්තා කරගෙන තියෙනවා ශ්‍රී ලංකාව වෙනුවෙන්. අරු ශතක 14ක් වාර්තා කරද්දී අඩුම ඉනිම් සංඛ්‍යාවක් ගහලා තියෙන්නේ. පැතුම් නිස්සංක 43යි. චරිත් අසලංක අංක දෙක බවට පත් වෙනවා උපුල් තරංග පසු කරමින්. චරිත් 48යි උපුල් තරංග 50යි බවට පත් වෙනවා. ඒ වගේම ජනිත් ලියනගේ ගත්තාම පළවෙනි එක් දින ඉනිම් 3ේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් වෙනවා. 169ක් ලබාගෙන කුමාර් සංගක්කාර පසු කරලා. කුමාර් සංගක්කාර ලකුණු 156යි පළවෙනි ඉනිං 3ේදී ලබාගෙන තියෙන්නේ. චනිත් ලියනගේ දැන් 169ක් ලබාගෙන ඉදිරියට පැමිණලා තියෙනවා. ඒ වගේම චරිත් අසලංක එක් දින ඉනිම් 48ක් අවසානයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත් වෙනවා. පැතුම් නිස්සංක පසු කරමින් 1765යි චරිත් අසලංක, 1726යි පැතුම් නිස්සංක, උපුල් තරංග 1635යි, දික්වැල් 1569යි විදිහට පිළිවෙලින් පහළට ඉන්නවා. ඒ වගේම චරිත් අසලංක තමයි මෙම තරඟයේ වීරයා බවට පත් උනේ. එතකොට ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර එක් දින තරඟවලදී වැඩිම තරඟයේ වීරයා සම්මාන ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ චරිත් අසලංක කියන එක කියන්නට ඕන.
ඉතින් ඔන්න ඔයාගේ වාර්තා කිහිපයකුත් මේ තරඟයේදී පිළිටවනවා නැත්නම් පසු කරගෙන යනවා ඔය වගේ දත්ත ටිකක් තමයි තියෙන්නේ. ඉතින් තරඟය ගැන කතා කරද්දී අෆ්ගනිස්තාන කණ්ඩායමේ ඉබ්‍රාහිම් සද්රාන් සහ රාමස් ශායරෙන්නට වෙනත් කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 10ක්වත් ලබා ගැනීමට සමත් වෙලා නැහැ. ඒක ඉතාම විශේෂ සිදුවීමක්. ලකුණු 9ක් තමයි වැඩිම ලකුණු සංඛ්‍යාවේ ඒ දෙනාට හැර ශහීඩි ලබා ගත්ත. ඉතින් ඔමර් සායි පළවෙනි තරඟයේදී සුපිරිමක් ක්‍රීඩා කරපු ක්‍රීඩකයා ලකුණු 3යි, නබි 1 ලකුණයි. ඉතින් ඔවුන් දෙදෙනාගේ දවා ගැනීම ඉතාම විශේෂ සිදුවීමක් බවට පත් වෙනවා. ශ්‍රී ලංකා භූමියේදී පැවැත්වෙච්ච එක්දින තරඟාවලි වලින් අවසාන 6 නැත්නම් 2021 ඉන්දියානු සංචාරයේ ඔබට මතක ඇති ඒක දෙකට එකක් විදිහට ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. හරියටම ගත්තොත් එහෙම 2021 ජූලි මාසයේ 23 වෙනිදා තමයි අවසාන තරගය පැවැත්ුණේ. ඒක නම් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා. නමුත් තරඟාවලිය පරාදයි. ඉතින් ඒ තරඟාවලිය පරාජයට පත් වුණාට පස්සේ දකුණු අප්‍රිකාව තමයි ඊළඟට ශ්‍රී ලංකාවට ආවේ. එදා පටන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙච්ච එක්දින තරඟාවලි කිසිවක් ශ්‍රී ලංකාව පරාජයට පත් වෙලා නැහැ. ඒක තමයි විශේෂම සිද්ධිය. එතකොට සාමාන්‍යයෙන් ඕනෑම රටක් තමාගේ රට තුල සාමාන්‍යයෙන් ශක්තිමත් කියලා කියන්නේ ඒක පවත්වාගෙන ගිහිල්ලා තිනවා. දැන් අවුරුදු 3ක් විතර ආසන්න කාලයක් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම එක කියන්නට ඕනේ. ඉතින් දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙකට එකක් විදිහට 2021 දී ශ්‍රී ලංකාව පරාජයට පත් කරා, තරඟාවලිය ජයග්‍රහණය කරා. ඒ වගේම සිම්බාබ්වේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා තිනවා 2021-22 ශ්‍රී ලංකාව දෙකට එකක් විදිහට තරඟාවලිය ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාව වෙනවා ශ්‍රී ලංකාවට. අපිට හොඳට මතක තරඟාවලියක් තමයි ඒක. මොකද ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ඉහළම තත්ත්වයක තිබියදී තමයි ඕස්ට්‍රේලියාව ලංකාවට පැමිණියේ. විදුලිය තිබ්බේ නැහැ, තෙල් තිබ්බේ නැහැ, තෙල් පෝලින් තිබ්බා, ඒ වගේම ගෑස් පෝලින් තිබ්බා. ගොඩක් තියෙන පෝලින් යුගයේදී පැමිණි එකම කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායම. ඒක හැබැයි ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා 3-2 විදිහට තරඟ පහක එක්දින තරඟාවලිය. එතකොට ඊට පස්සේ අෆ්ගනිස්තානයේ ආය ශ්‍රී ලංකාවට පැමිණලා තියෙනවා 2022-23 තරඟ භාරය. හැබැයි ඒක නම් එක තරඟයක් වැස්සට ගියා. එකයි එකක් විදිහට තමයි ඒකත් පරාජයටපත් වුනේ. සම වෙලා තියෙනවා තරඟාවලිය. ඊට පස්සේ ආය අෆ්ගනිස්තාන කණ්ඩායම ලෝක කුසලානයට කලින් ආවා අපිට මතකයි ශ්‍රී ලංකාවට. 2023 දෙකට එකක් විදිහට ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා. ඊට පස්සේ සිම්බාබ්වේ කණ්ඩායම ආවා ශ්‍රී ලංකාවට. ඒක අපි 2-0 විදිහට ජයග්‍රහණය කරා අන්තිම තරඟාවලිය. දැන් අෆ්ගනිස්තාන තරඟාවලිය තුන්වන තරඟය යාමට පෙර 2-0 විදිහට ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් අවසාන තරඟාවලි 7න් 6ක්ම අපි ජයග්‍රහණය කරලා තිනවා. හැබැයි කිසිදු තරඟාවලියක් අපි පරාජයටපත් වෙලා නැහැ ශ්‍රී ලංකා භූමිය තුලදී. ඒ වගේම අෆ්ගනිස්තාන කණ්ඩායම අවස්ථා 3කදී හම්බ වෙලා තියෙනවා. ඒ අවස්ථා 3න් අවස්ථා 2ක්ම අපි ජයග්‍රහණය කරලා තියෙනවා. එක අවස්ථාවකදී 1-1 විදිහට තරඟාවලිය ජය පරාජයකින් තොරව අවසන් වුණා. ඉතින් ශ්‍රී ලංකාව සහ අෆ්ගනිස්තානය එක්දින තරඟ 14කදී හමු වෙලා තිබෙනවා. එයින් තරඟ 4ක් අෆ්ගනිස්තානය ජයග්‍රහණය කරලා තියෙනවා. තරඟ 9ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි ශ්‍රී ලංකා අෆ්ගනිස්තාන එක්දින තරඟ ඉතිහාසය ගැන අපිට කතා කරන්නට තියෙන්නේ. ඉතින් එක්දින තරඟාවලිය නම් අපි ඕනෑතරම් අෆ්ගනිස්තානයත් එක්ක ක්‍රීඩා කරලා තියෙනවා කියලා දැන් අතීතය බලපුවම අපිට පේනවා. ඕනෑතරම් කියන්නේ සාමාන්‍යයෙන් තරඟාවලි 3ක් විතර අපි ක්‍රීඩා කරලා තියෙනවා අතීතය හාරා උසලා බලපුවම. හැබැයි අපි අෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර 20-20 තරඟාවලියක් නම් කවදාවත් ක්‍රීඩා කරලා නැහැ. මේ ක්‍රීඩා කරන්නට යන්නේ ඉතිහාසයේ පළවෙනි අවස්ථාව කියන එකත් කියන්නට ඕනෙමයි. ඉතින් කොහොම හරි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 308ක් ලබාගෙන තරඟයේ ජයග්‍රහණය කරනවා. අපිට පළවෙනි ඉනිම අවසන් වෙනකොට හිතුණා 308 මදි වෙයිද දන්නේ නැහැ කියන එක. හැබැයි ලකුණු 10ක් ඇතුළත කඩුළු 8ක් දවාගෙන අෆ්ගනිස්තාන කණ්ඩායම එක තැන කඩා වැටුණ නිසා ශ්‍රී ලංකාවට ඉතාම පහසු ජයග්‍රහණයක් අවසානයේදී ලැබෙනවා. දැවැන්ත ලකුණු 155ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.